නිර්මාතෘවර උදාර සම්පත වර්තමාන්ගේ තුන්වන නිවාසයත් මේ ආකාරයෙන් විවෘත කරන්නටයි මා ආරාධනා කර සිටිනවා. මෙම නිවාසය විවෘත කිරීම සඳහා WA සමන්තිකා මහත්මියට ප්‍රියංග පුෂ්පාර මහතා එවැකේම දිවසේ අනිකුත් එම දරුවන්ද සමග නිවාසය ව්‍යාප්ත කිරීම සඳහා ඔබට ආරාධනා කරසනවා. එම අවස්ථාව සමගින් එකතු වෙන්නටත් එවැකේම සැලුන් ගොනිත ආයතනයේ අධිපතිතුමියටත් එවැකේම දම්පශයෙන් කීමට බැහැ. අනිකුත් සියලුම මේ ස්ථානයට පැමිණි ඒ සම්භාවනීය අමුත්තාට ඔබ සියලු දෙනාටමත් මා ආරාධනා කර සිටිනවා. බෞතුම් අවස්ථාව සමගින් අතහා අත්හැල් පද ගන්නා ලෙසට ආදරණීය ප්‍රියංග පුෂ්පක භාර්යාද ගල් ඇල් පිටියේ අදකරට නවතිකලෝ පන් නවතිකල මත්ස මහා විද්‍යාලයෙන් එකඩම ලබා අද වැඩි විට ලොවක දන්නා කියන ලොවක හඳුනන චරිතයක් බවට පත් කරීති. ජීවිතේ කිසිවක් නැතුව මේ ජීවිත ගමන ආරම්භ කරමු. මේ විදිහට අසරණයන්ට උදව් කරන්නට මේ වැනි විට ක්‍රියාත්මක වී සිටවා. වීරී නදී මැදේ විසේ මේ දවස ඔබ සැම සෙනෙහසකට සාදුකාර නැති අපි මෙම අවස්ථාව සමගින් අපි එකතු වෙමු.
Jangan
ඒවගේම එම රෝධපුට දෙක වෙදාතිමෙන් අනතුරුව අපිට හෝඩුව සම්බන්ධ කරේ සමාජ සේවා නිධාරිතුමිය එතින් එතුමියටත් මෙහින්ම ස්තුතිවන්ත වෙනවා. සමාජ සේවා නිලධාරණී අනුමා රණවීර මැතිනියටත් එවගේම ප්‍රදීපා ජයලක්ෂ්ම මැතිනියටත් මේ පළාතේ ඒ අසරණව සිටින්නා වූ දුකීව සිටින්නා වූ ඇවිද ගන්නට බැරිව සිටින්නා වූ ඔවුන් හට ඔවුන්ට පිළිසරණක් වෙමින් ඔවුන්ට ඇවිදින්නට ඔවුන්ට මේ ලෝකය දැකගන්නට ඔවුන්ට අද දවසේ ඒ ආදරණීය ප්‍රියංක පුෂ්පකුමාර මැතිතුමන්ගේ සුරතින් රෝදපුටු ලබා දීම මේ අවස්ථාවේදී සිදු කරන ඉතින් මේ අවස්ථාවේදී මේ ස්ථානෙට මායිතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබෙනවා. මේ ස්ථානෙට පැමිණි මෞපිය සෙබඩ වැඩිහිටි නිවාස සමූහයේ අධ්‍යක්ෂකතුමන් පැතුම් මතුරංග ආදරණීය සොහොයුරා සමග පැමිණි එතුමන් පෙරටු කරගෙන ඒ පැමිණි ඒ සියලුම සම්භාවනීය අභුතන් මේ ස්ථානයට මා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. පිළිනතුරුව අපි සූදානම් මේ ප්‍රදේශයේ සිටිනා වූ මේ ප්‍රදේශයේ වාසය කරනා වූ ඒ ආදරණීය කරුදුවත් අපේ නායක හම්තුරෝගෙන් ආපෞරයි මුද ගැබ්ණිය අම්මල උදේ ඉඳන් ආව නේද? නම කොහමද මේ? එච්චරයි නේ ආවේ කරුදුවත් බෝධි හම්තුරෝගෙන් එන්නම් මිස්රාද. අපි මිස් ව්‍යවස්ථාවේදී අපි සූදානම් එම පන්සලේ ඒ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම මේ ආදරණීය චරිතයට උදව් කරන එම ආදරණීය චරිතයන්ගේ ඒ ලබා දුන් නාමයන් අනතුර අද දවසේ මෙම ස්ථානයට අද දවල් මධ්‍යහනේ සිටම මේ ස්ථානයට පැමිණ සිටින ආදරණීය ගැමිණි මාතාවන් හට අවශ්‍ය කරන්නා වූ ඒ උපකරණ ලබා දෙන්නටයි මේ අපගේ සූදානම. එදින් ඔබ සියලු දෙනාම මා නැවත වතාවක් මේ ස්ථානයට ගෞරවයෙන් ආදරයෙන් භක්තියෙන් යුතුව මේ ස්ථානයට මා පිළිගන්න ලැබෙනවා. කේම් සඳුනි ඉෂාරා. ඉතින් මේ අවස්ථාවේදී එම ආදරණීය බවවරුන්ට මේ අවස්ථාවේදී ඔවුන්ට අවශ්‍ය කරන්නා වූ එම බඩු බාහිර ආදිය ලබා දීමයි ප්‍රියංක පුෂ්පකුමාර ආදරණීය මැතිමන් නැතිනුත් එවගේම පැමිණ සිටින ඒ සම්භාවනීය අමුත්තන් පෙරදැරිව එම අවස්ථාව සමගින් තමයි අපි ඔබ සියලු දෙනාම එකතු වී සිටින්නේ. එවගේම නම් ලබා දුන් එම නාමයන් සිටිනවා නම් මට නම් ප්‍රකාශයට පත් කරන්න සමාජ සේවා නිලධාරීතුමිය එවගේම ඔබ මේ ස්ථානයට පැමිණ සිටිනවා නම් මට එම මෙම ස්ථානයේ පැමිණ සිටින එම ආදරණීය මවවරුන්ගේ නාමයන් ලබා දෙන්න සිට ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා. එවගේම මෙම ස්ථානයට පැමිණ සිටිනවා නම් මා ඔබට කොලයක් අතට පත් කරන්නම් ඔබගේ නාමයන් මට ලබා දෙන්න ඉල්ලා අනතුරුව
ඔබට අපි මේ උත්සව සභාව අතරවාරයේදී ඔබට අවශ්‍ය කරන්න ඕයේ බඩු ලබාදීමට අපි සූදානම් ඉස්සෙන්නවා. ඒවගේම පෙර අපට නම් ලබා නොදුන් ආදරණීය ගැමිණි මාතාවන් සිටිනවනම් මේ ස්ථානයේ පැමිණලා ඔබගේ අපිට නම් ලබා දෙන්න අපිට පුළුවන්කමක් ලැබේවි. මෙම අවස්ථාවෙන් පසුව ඔබට එම අවශ්‍ය කරන ආව බඩු ලබා දීම සඳහා ඔතම මේ සත්ක්‍රියාවන් වලට උපකාර කරමින් මෙම පොරොන්තුව දිසියාකාරව ඉෂ්ට සිද්ධ කරගනිමින් ආදරණීය දකුණු හෙලියක් පදනමේ නිර්මාතෘවර ඕදාර සම්පත් ආදරණීය මල්ලීට ශාභයක් වෙමින් ශක්තියක් වෙමින් ඔවුන්ට බුදල් පෙර කරමින් ගොන් කරගෙන යනා වූ නිවාස ව්‍යාපෘතිය සඳහා ශක්තියක් වන ඒ ආදරණීය චරිතයට ඒ අචරිතවලට අද දවසේ මේ ස්ථානෙට සමගැනීම සම්බන්ධයෙන් සමරු සටහන් ලබා දීමටයි මේ සූදානම. ඔවුන් නිවාස දෙකක් මෙවැනි විට ඉදිකර අවසානයි. ආදරණීය නිවාස හිමියන්ට නිවාස බාර කර හමාරයි. එදින් මේ අවස්ථාවේදී ආරාධනා කර සිටවා ආදරණීය උදාර සම්පත් ආදරණීය මල්ලීට ප්‍රියංක පුෂ්පකුමාර ආදරණීය බැතිමන්ට ආදරණීය අයියාට ඔහුට ඒ සමරු දිනණය පිළිගැන්වීම සඳහා ඔබේ අත්ප්‍රසන්නාදයක් ලබා දෙමු. මෙවන් වූ සත්ක්‍රියාවන් තම තවත් මේ ජීවිත කාලය පුරාවටම සිදු කරන්නට ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා ශවියක් ශක්තියක් වන්නට ඔවුන්ට හැකියාව ලැබේවා කියා මීළඟට විශාල ශක්තියක් වෙමින් එක් නිවාසයක් ඉදිකර හමාරයි. තවත් නිවාසයක් ලබා දීමට නියමිතයි. එදින් සැලොන් බොනේට ආයතනයේ අධිපතිතුමියට අපි මේ අවස්ථාවේදී එම සමරු තිරණය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. එදින් ඔවුන් කරන කියන වැඩ කටයුතු එලෙසින්ම සිතන පතන අයුරින්ම සඵල වන්නට හේතු වාසනා වේවා කියා අපි ඔබ සියලු දෙනාම එක් සිත්ව අපි ප්‍රාර්ථනා කර සිටිමු. ප්‍රියංකා එන්න.
අවස්ථාවක ඔහුගේම වහන්සේෙන් තමන්ගේ අත්දකින් වහන්සි වෙලා ගාල්ලේ විවිධ ස්ථානයන් වලදී අනේකෝ දුක්ගැහැට විදමෙන් විවිධාකාරයේ රැකියාවල්ලට නිරත වෙමින් විශේෂයෙන්ම දකුණු පළාතේ ගාල්ලේ හොටල් ක්ෂේත්‍රයේ හෝටල්වල සේවය කරමින් ඒ අනේකවිධ දුක්ගැහැට විදමින් එක දවසක පැමිණි අවුත්තන් 120 දෙනෙකුට පමණ මා නිවැරදිව තමන්ගේම දෙයටින් ඔහුට අවශ්‍ය කරනා වූ දේවල් ලබා දීමෙන් අනතුරුව එක් පැමිණි සංචාරකයෙක් ඔහුට කී දෙයක් නිසා ඔහුට ගැළපෙන ෆීල්ඩ් එක ඔහුට ගැළපෙන ඒ රැකියාව සම්බන්ධයෙන් උත්සුක වීම නිසා ඒ පස්සේ හඹා යෑම නිසා වර්තමානයේ වැඩ විට ලොවක් දන්න රටක් දන්න මුළු ලංකාවම අඳුනන අසරණයන් වෙනුවෙන් අසරණයන්ගේ ළඟට ගිහිල්ලා අසරණයන්ගේ කුසගිනි නිවන මේ ලංකාව පුරාවටම මේ දකුණු ලක පුරාවටම විහාර විහාරස්ථානවලට සංඝාවාසවලට කඨින පින්කම්වලට
රෝගාතුරව සිටින ඒ අසරණයන් හට රෝධපුටු ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය කරන්නා වූ උදව් උපකාර කරමින් ලොවක් පුරා සැරිසරන බොහෝ වර්තමානයේ වන විට වැඩි වඩාත් කතා බහට ලක් වෙමින් තිබෙන අවධියක අද දවසේ ගාලුපුරවරට පැමිණි ඔහු මෙතුමා පුරාවටම ඔහු කර පින්කම් වල මුදල් ගණනය කර නැහැ. එතින් අද දවසේ මේ ඊදිවඩ 46 වන නිවාස ව්‍යාපෘතිය ඔහුගේ වේතින් ඊදිවඩ විට ඔහුගේ වචනයෙන්ම මා ඔහුට ආරාධනා කරන්නම්. ප්‍රියංගයියේ දුප්පත්කම අපි අරන් එන දෙයක්, පොහොසත්කම අපි හදාගන්න දෙයක්. අද දවසේ ප්‍රධාන ආරාධිතා විදියට මේ ස්ථානයට සැපමෙනි. අද දවසේ 46 වන නිවාස ව්‍යාපෘතිය විදියට ඔබ ඇස් ඉදිරියේ විවෘත වූ නිවාසයේ එම දිවසයන්ට බාර කිරීමෙන් අනතුරුව ඔහු ආගමන් මග ඔහු විඳින දුක් ගැන මේ පිටක ඔබට මාත දන්නවා. ඉතින් පැමිණ සිටින පිරිස ආමන්ත්‍රණය කරන්නටයි මේ මාගේ ආරාධනාව. වර්තමානයේ අනේ පිරිසට අනන්තයි මේ ආරාධනාව. ආරාධනය ප්‍රියංක පුෂ්ප කුමාර, ප්‍රියංක ජේම්ස්, ප්‍රියන් මැනික් අධිපතිවන්ටයි මේ ආරාධනාව. පැමිණ සිටින පිරිස ආමන්ත්‍රණය කිරීම සඳහා ඔබේ ප්‍රියත් එකතු කර අත්ප්‍රසන්නාදීන් අපි මේ ස්ථානයේ දෙවතාවක් ආරාධනා කර සිටිමු. ඔහුගේ හඬ අවදි කිරීම සඳහා එකමත් ගෞරවයෙන් යුතුව මට කිව්වේ මේ දකුණට විජා උදාර සම්පත් මාර්ගය.
මාවිදට එක්කෙන ඇවිල්ලා මට කිව්වේ කෑම ටිකක් දෙන්න ඕන ප්‍රියන් අයියේ පුළුවන් නම් එන්න කියලා. කොළඹ ඉඳලා කිලෝමීටර් 150ක් විතර දුර තියෙන මෙහාට එන්න. කියපු බඩු ටික ඔක්කොම වාහනෙට දාගෙන මම එනකොට මගෙන් උදාර ඇහුවේ ප්‍රියන් අයියේ ඔච්චර දුර ඉඳන් එනකොට වාහනෙට පෙට්‍රල් වලට ඔච්චර වියදමක් යනවද කියන එක. එකයි දෙවෙනි කාරණාව මගේ ව්‍යාපාර හැදුවත් පැත්තකට දාලා මෙච්චර දුර එනකොට ඔයාලට කොච්චර පාඩු වෙනවද කියන එක. මම එදා දුන්න උත්තරේ තමයි මට පාඩු වෙන ගැත්ත පෙට්‍රල්ට ගියදම ජනේ ගැත්ත මේ අම්මලා බඩගින්නේ මේක ඇත්ත නේද කියන එක. මට උමනා වුණේ කුසගින්න නිවන්න විතරයි. මගේ ව්‍යාපාරේට පාඩු වෙන එකද මං වෙන දුරද මට අදාළ වුණේ නැහැ. මොකද මම කරන්නේ සමාජ සත්කාරයට එහා ගිහපු පිනක් නිසා. පිනක් කරනව නම් ඒක පිනක් හැටියට කරන්න ඕන. ඒක ව්‍යාපාරයක් කරගෙන බෑ. ඒක ජනප්‍රිය වෙන්න, ඒක ප්‍රසිද්ධ වෙන්න, ඡන්දේ ඉල්ලන්න, එහෙම නැත්නම් බලය හදාගන්න, නම හදාගන්න, ඒ වගේ දුර්වල මානසිකත්වයෙන් වැඩ කරන්න බෑ. පින කරන්න ඕන පිනක් විදියට. කිලෝමීටර් 120 25ක් විතර ගෙවාගෙන මෙතනට ඇවිල්ලා වුන්ට එදා ඒ කැම ටික දෙනකොටත් මම දැක්කේ මේ දරුවා බිම හිටියේ, මැටි බිම හිටියේ, කිසි දෙයක් කරගන්න විදියක් නැතුව. එදා මගෙන් ටෙලිෆෝන් කෝල් එකකින් මම පොරොන්දු වුණා ගෙයක් හදා දෙනවා කියලා. S2ට දැක්කහම මම ගියා පුළුවන් ඉක්මනින් පටන් ගනිමු මං සල්ලි ටික අද වෙන් කරනවා කියලා. ඒ විදිහටම එදා මං සල්ලි ටික වෙන් කරලා උදාර මාලෙට දුන්නා. මම විශේෂයෙන්ම කියන්න ඕන මං දවස් 45කින් ගේ හදලා ඉල්ලුවේ. නමුත් මම දවස් 30ක් 29ක් වගේ ගත්තේ ගේ හදන්න. මේ ඉන්න ගේම් මිදිලා විශේෂයෙන් මතක් කිරීමක් කරන්න ඕන මේ ඉන්න හිටපු ගෙදරට මේ ටකරන් ටික ලබා දීලා තිබුණේ මේ ප්‍රාංශභාවේ මිලින්ද හිටපු සභාපතිතුමා. මිලින්ද මන්ත්‍රීතුමා දැන් මන්ත්‍රී හිටපු සභාපතිතුමා. ඔහු මේ අම්මලට දරුවෝ දුන්නාට ඉන්න මේ ටකරන් ටික ලබා දීලා තිබුණා. ඉඩම ලබා ගන්න සියලු වැඩ කටයුතු ඔහු සලස්සලා දීලා තිබුණා. ප්‍රාංශභාවයෙන් කරෙන්න ඕන, නීත්‍යානුකූලව කරෙන්න ඕන, පස්සට යන දේවල් එක දවසෙන් දෙකෙන් සලසා දෙන්නේ මිලින්ද මන්ත්‍රීතුමා. මිලින්ද මන්ත්‍රීතුමා ගන්න මෙන්නේ මන්ත්‍රීතුමා තමයි කිසිම ලෝභකමක් නැතුව තමන්ගේ වැඩ පැත්තකට දාලා ඉවර වෙලා මේ සත්කාරය කරන්න මූලික පුරුක හදා දුන්නේ. ඔවුන් ඔයිට ඉන්න මෙතන නීත්‍යානුකූල ඉඩමක් මෙතුමියට නැති වෙනවා, මේ අම්මට නැති වෙනවා. ඒක හදා දුන්නේ ඇය තමයි. ඒ ඔහු පිටිපස්සේ තව ඉන්නේ ඇති මම නම් දන්නේ. ඒ සියලු දෙනාමත් මම ආදරේ මතක් කරනවා. විශේෂයෙන්ම මේ පන්සලේ ස්වාමීන් වහන්සේලා ගොඩක් උදව් කරා. ඒ ස්වාමීන් වහන්සේලාටත් මම හදවතින් ආශිර්වාද කරනවා, ස්තුතිවන්ත වෙනවා. මම කියාගෙන ආවේ මේ නිවස ඔයාලට ලැබෙන්න ප්‍රධානම පුරුතුනේ දකුණු දෙලියා උදාර මල්ලි. මෙන්න මේ උදාර මල්ලි තමයි මොහොන හොයිටින්න මේ නිවස මේ අම්මලට ලැබෙන්නේ නැහැ. ඒක නිසා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා මූලික වශයෙන්ම උදාර මල්ලිට අප්පුඩියක් ගහලා ආචාර කරන්න. දෙවියන් වහන්සේට මම ඉල්ලීමක් කරනවා මේ නිවස හදන්න මට යෝති ශක්තියක් වුණ උදාර මල්ලිට තව අප්පුඩියක් ගහන්න කියලා. තුන්වෙනි අවස්ථාවෙත් මම ඉල්ලීමක් කරනවා මන් දීපු මුදල් 7-5ක් වංචා කරන්නේ නැතුව මට පොරොන්දු වෙච්ච ඇස්ටිමේට් එකටත් පිටින් ගිහින් ඊට ගොඩක් අඩුවෙන් සියලු හොඳම මූලද්‍රව්‍ය දාලා ගඩොලේ ඉඳලා සියලුම දේවල් දාලා මට පොරොන්දු වෙච්ච මුදලටත් අඩුවෙන් මේ ගේ හදලා අද බාර දෙන දවස් 29ක් වගේ කාලයක් ගනිපු මේ උදාර මල්ලිට දෙවෙනි අත්පිළිවෙල ලබා දෙනවා. ඒක තමයි ඔහු නොහිටින්න මට මේ නිවස මේ විදියට හදාගන්න වෙන්නේ නැහැ. මොකොමම කොළඹ ඉන්නේ, මට එන්න වෙන්නේ නැහැ මගේ වැඩකට දුදීන නිසා. ඊට පස්සේ මම ස්තුතිවන්ත වෙන්න ඕන මේ ගේ හදන්න ලොකු කැපකිරීමක් කරා දිවාරාණ ඔබල මේකේ මේෂන් බාස් පෙද්දරේ පෙරකදෝරු මහත්මයා. ඔවුන් කීප දෙනෙක් එකතු වෙලා දිවාරාණ ඔබල මහන්සි වුණා, ගොඩක් කැපකිරීම කරා, ලොකු කැපකිරීමක් කරලා දිවාරාණ ඔබල දවස් 29ක් වගේ කාල සීමාවකදී වැඩේ ඉවර කරලා තිබුණා. ඔවුන්ට සල්ලි දීලා තිබුණත් පස්සේ තමයි සල්ලි ගැන ඔවුන් අහලා තිබුණෙත් නැහැ. නමුත් ඔක්කොම බේරුවා සල්ලි අහන්නේ නැතුව මේ වැඩේ කරගන්න ඔවුන්ට ශක්තියක් වුණා, උදාර ශක්තියක් වුණා. මම ඔවුන්ට හදවතින් ස්තුතිවන්ත වෙනවා. එකී මෙකී නොකී මට කියන්න බැරි වෙන්නේ ඇති. ගොඩක් අය ඇති උදව් උපකාර කරපු, වචනකින් හරි උදව් උපකාර කරපු ඇයටම, ඒ සියලු දෙනාටම
මං ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මං ස්තුතිවන්ත වෙන්න ඕන මේ ගමන එනකොට උදාර මල්ලිට වල කපපු කීප දෙනෙක් ඉන්නවා, හරස් කපපු කීප දෙනෙක් ඉන්නවා. ඔවුන්ටත් අනේ මං හදවතින් මේ ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද හොඳ දෙයක් කරනකොට ඒ කට්ටිය සාමාන්‍ය බලන් ඉන්න බෑ. උදාර තීරණය කරලා තියෙනවා, උදාරට හිඟන්නෙක් වගේ සලකන නිසා ඔහු සමාජ සේවයෙන් අයින් ඉන්න ඕන කියලා. නෑ, ඒක නෙවෙයි විය යුතු දේ. බුදුහාමුදුරන්ට ගල් පෙරළුවා, බුදුහාමුදුරන්ට අපහාස කරා, බුදුහාමුදුරන්ට චින්චි මාණිකා දරමිටියක් බැඳගෙන ඇවිල්ලා මේ බණ දේශනා කර කර ඉන්නකොට මේ දරුවා ඔබේ මේ දරුවට වග කියන්න ඕන. බුදුහාමුදුරෝ කනකට වග ගන්න නැතුව ධර්ම දේශනා කර කර හිටියා. එයා ඒ චින්චි මාණිකාට අන්තිමට ලැජ්ජ වුණා. ඊට පස්සේ රාකල ගාන පොවලා ඇතෙක් කෙව්වා බුදුහාමුදුරුවෝ ඉස්සරහට ඝාතනය කරන්න. ඒ කිසිලයක් කරන්න බැරුණා. ඉතින් බුදුහාමුදුරුවන්ට එච්චර කරා නම් ඔබට එච්චර නැහැනේ. ඒක නිසා ඒවට පස්සට යනවා නම් ඔබත් මෝඩයි, ඔවුනුත් මෝඩයි. ඊතනට වැටෙන්න ඕනේ නැහැ අපි. අපි අපේ ගම ඉදිරියට යන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා සමාජයට හොඳ කරන්න, සමාජයෙන් ගැලවුම් බලාපොරොත්තු වෙන්න කියලා. හොඳම උදාහරණයක් මාව ගන්න පුළුවන්. මම රුපියල් 220 ජීවිතේ පටන් අරගෙන ගාල්ල බස් ස්ටෑන්ඩ් එකේ හිඟන්නෙක් හැටියට දැනුත් හිඟන්නෙක් තමයි, හිඟන්නට අපහාස කරන නෙමෙයි, හිඟන මිනිහෙක් හැටියට මම ගාල්ල බස් ස්ටෑන්ඩ් එකේ දුක් විඳා. ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේ අනන්ත අප්‍රමාණ දුක් විඳා. හෝටල් වල වේටර් කෙනෙක් හැටියට මේ අත් දෙකෙන් මගේ වැසිකිලි සේදුවා හෝටල් වල. එක දවසට රැකියා පහක් රැකියා හයක් කරපු අවස්ථා තිබුණා, මාස ගානක් තිබුණා. දවස් 106 107 එක දවසන රැකියා හතරක් පහක් කරපු අවස්ථාවක් තිබුණා. මට නිදාගන්න විනාඩි 20යි, නිදාගන්න විනාඩි 25යි, ඇඳුම් ටික සෝදගන්න විනාඩි 5යි 10යි, කන්න බොන්න ඒ ඔක්කොම වැඩ කරන අතරතුර දුන්නේ. කාලය ගිවි ගිය හැම තමයි. මේ කාලය පසු කරලා ඇරිලා මම අද සමාජයේ රටට විශේෂයෙන් මගේ දුප්පත් මං වගේම දුප්පත් අසරණ මිනිස්සුන්ට එක බත්ඇටයක් කාලටයක් දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ආපු ගමන නීරසයි, කටුකයි. එක තැනකවත් නෙළුම් මලක් තිබුණේ නැහැ. එක තැනකවත් මෙට්ටයක් තිබුණේ නැහැ සුවපහසු. එක තැනකවත් සුවපහසු මාලිගාවක් තිබුණේ නැහැ. ඒ සියල්ල පහු කරේ අනන්ත ප්‍රමාණ ගිරිදුර්ග මාර්ග ඔස්සේ. මට හිටියේ කකුලෙන් නදින්නන් මිසක් තල්ලු කරන්නන් නොවේ. කකුලෙන් නදින්න පියවර කකුලෙන් අදිනකොට පියවර භාගයක් මට ඉදිරියට යන්න ඕනේ. පියවර 100ක් කකුලෙන් අදිනකොට එක් පියවරක් මට ඉදිරියට යන්න ඕනේ. මම ඒ ගමන ගිහිල්ලා විශ්වාස කරනවා ජීවිතේ ජයගත්ත පුද්ගලයෙක් කියලා. ජීවිතේ ජයගත්ත පුද්ගලයෙක්. ආත්මය නෙවෙයි ජීවිතේ ජයගත්ත පුද්ගලයෙක් කියලා. තව ටික දුරයි මට ජීවත් වෙන්න තියෙන්නේ. තව ටික කාලයක් දවස් කීපයක් ජීවත් වෙන්න තියෙන්නේ. හොඳ ළඟින් ඇරෙන මිනිස්සු දවස් තෝරන නම් දවස් 10000ක් වගේ උපරිම ගණන් කරොත් අපි කාටවත් එහෙමයි මට වැඩි වැඩිම වැඩි පිට අඩුයි. මේක තමයි ඇත්ත. ඔය ජීවිත කාල සීමාවේදී අපි ජීවත් වෙනවා නම් හරියට ජීවත් වෙන්න ඕන. මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා මම විශේෂයෙන් කියන්න ඕන ලොකු මඩ ප්‍රහාරයක් යනවා. මඩ විරුද්ධව ලොකු මඩ ප්‍රහාරයක් යනවා. අනේ ඒ හැම කෙනාටම මම අනුකම්පා කරනවා මිසක් මම මොනා කරන්නද? මට කරන දෙයක් නැහැ. ෆෝන් කරන්නේ ලොකු පාප කර්මයක්. නමුත් ඒ සියල්ලට මම පිළිතුරු දෙන්නේ මෙන්න මේ වගේ වැඩවල. මම මේ හැම කෙනාටම කියනවා මට අභියෝග කරන, අපහාස කරන, මඩ ගහන මේ සියලු දෙනාටම කියනවා මට මඩ ගහන්න ඒක නවත්තන්න එපා. මට අපහාස කරන්න ඒක නවත්තන්න එපා. ඒක නවත්තන්න කියලා කියනවනම් මං වැරදිකාරයෙක්. මං බයිබුල් එක කියනවා. ඕනෑ තරම් අපහාස කරන්න, ඕනෑ තරම් මඩ ගහන්න. නමුත් මේ මං කරන දේවල් වලින් එකක් කරලා පෙන්නන්න මට ගොඩක් එපා. එකක් කරලා පෙන්නන්න. අන්න ඒක තමයි නියම වීරත්වය. අන්න ඒක තමයි මේ මඩ ගහන පිරිමි මහත්වරුන්ට කියලා දෙන නියම පිරිමිකම. මට මඩ ගහන කාන්තාව කීප දෙනාට මං කියන අන්න ඒක තමයි නියම ගැහනුකම. නැතුව ෆෝන් FB එකේ වීරවරියන් වෙන්න දඟලන්න එපා. FB එකේ, Facebook එකේ වීරවරු වෙන්න එපා. වීරවරු වෙන්න ඕන මෙන්න මේ වගේ දේවල් කරන්න. මේ මිනිස්සු දෙන්න තුන් දෙනා, මේ දරුවෝ තුන් දෙනා අම්මා මැරෙනකම් මේක ජීවත් වෙනවා.
ඔබලාට බැහැ ඒ දේවල් කරන්න. මම ඒ දේවල් ඒ ගැන වැඩි කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. අම්මේ මම ඔයාලට ඉල්ලීමක් කරනවා. මම මෙතනට එනකොටම අහන්න මෙතනට එනකොටම මුල්ම දවසේදී කවුරු හරි මෙතන හඬුලකට ආවා. ඒ කට්ටියත් එක්ක රණ්ඩු වෙන්න එපා. මේක තේරුමක් නැති දෙයක්. කරුණු පහ කළ දීලා මමත් උඹට කරුණු පහ දුන්නා. ඒක දෙන්නෙක් වලට වැඩක් නැති දෙයක්. රණ්ඩු වෙන්න එපා කාත් එක්ක. හොඳින් ජීවත් වෙන්න. දුවේ දුවාල දෙන්නට මම ඉල්ලීමක් කරනවා. දුප්පත්කම අපි අරන් එන දෙයක්. නමුත් මිය යන කොටත් අපි දුප්පත් නම් දුප්පත්කම අරන් ඇවිල්ලා දුප්පත් විදියට මැරලා යනවා නම් අපි හරි දුර්වල මිනිස්සු. දුප්පත් කියලා පිටින් එක සාධාරණයි. මොකෝ ඇගේ නූල් පැටක් නැතුව අපිට එන්න වෙන්නේ දුප්පත් විදියට තමයි. නමුත් යන ගමනේදී යන්න වෙන්නේ අපිට දුප්පත් විදිය නම් අපි අපි අර හරි අසරණයි. ඒකයි ඇත්ත. හේතනට වැටෙන්න එපා. ඔබලාට මේ නැති බැලිකම, ඔබලාගේ මේ නැති බැලිකම ආයුධයක් කරගන්න. ආශිර්වාදයක් කරගන්න ජීවිතේට. ඒ ආශිර්වාදේ ජීවිතේට හැමදාම එකතු කරගන්න. එකතු කරගන්න. ඉගෙන ගන්න හොඳට දුවේපතේ සමාජයට පොතේ පතේ දැනුම නෙමෙයි සමාජීය දැනුම ඉදිරි කරගන්න. එකතු කරගන්න. මම ඔයාලට එක අවවාදයක් දෙනවා. අනාගතයේ දවසක ඔබලා ඉගෙනගෙන මේ රටට ඔබ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් වුණත් ඔබ වැඩක් නැහැ. ඔබ පළාත් සභා මන්ත්‍රී කෙනෙක් වුණත්, ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණත්, ඔබ පාර්ලිමේන්තු ඇමති කෙනෙක් වුණත්, ඔබ මේ රටේ අගමැති වුණත්, ඔබ මේ රටේ ජනාධිපති වුණත්, ඊට එහාගේ වෘත්තීය වේදී වුණත්, නඩුකාරෙක් වුණත්, ලෝයර් කෙනෙක් වුණත්, ගුරුවරයෙක් වුණත්, සමාජයට සේවය කරන කිසිම කෙනෙක් වුණත් ඔබ වැඩක් නැහැ. ඔබගේ හදවත තුළ මනුස්සත්වයේ ගින දෙන්නේ නැත්නම් පාලේ ඉන්න සිඟන්නේක් ළඟ උදාාර මනුස්සත්වයේ දිනනෝ නම් රටේ පාලකයා තුළ මනුස්සත්වයේ නැත්නම් ඒ රටේ පාලකයා අසමත් අර හිඟන්නත් එක්ක මනුස්සත්වයේ දියාගෙන සීළු වැඩකටයුතු කරගෙන යන්න. උදාහරණයක් හැටියට දුවේ පුතේ මාව ගන්න. මට කකුලෙන් අදිනකොට හැමතැනදී මම හිතුවේ මං ඒ අදින වාරයක් පාසා මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ කියලා. මං මේ වෙනකොට රුපියල් 220 ජීවිතේ පටන් අරගෙන රුපියල් 63,000කට වැඩිය මම වේදම් කරලා තියෙනවා දුප්පත් මිනිස්සු වෙනුවෙන්. මේ මං හදා දෙන 46 වෙනි නිවස 47 වෙනි නිවස මාතරට හදනවා බබාලා 7 දෙනෙක් ඉන්න අම්ම කෙනෙක්. 48 වෙනි නිවස වීර කැටියට හම්බන්තොට හදනවා බබාලා 5 දෙනෙක් ඉන්න. බබාලා 5 දෙනෙක් ඉන්නවා. දැන් 47 වෙනි හදන දා ඔක්කොම වැඩකට තුබාර අරගෙන ඉවරයි. ඒක දැන් හදන මේ දවස්වල තව පොඩි දවසකින් පටන් ගන්න දවස් දෙකකින් තුනකින්. ඊට පස්සේ ඒක ඉවර වෙච්ච ගමන් 48 වෙනි නිවස හදනවා. මේ සියලු දේවල්ම කරන්නේ හැම දෙයක්ම කරන්නේ දුවේ පුතේ. ඔයාලා වගේ මට තියෙන්නේ අත් දෙකයි කකුල් දෙකයි විතරයි. ඔයාලා වගේ මට තියෙන්නේ වගුරු දෙකක් විතරයි. ඔයාලා වගේ මට තියෙන්නේ එක ඔළුවක් විතරයි. ඔළු 10ක් 12ක් නෑ, 30 40ක් නෑ. මම විෂ්ණු දෙවියෝ නෙවෙයි, කතරගම දෙවියෝ නෙවෙයි. මට තියෙන්නේ එක දැක්මක් විතරයි. මට තියෙන්නේ එක කැක්කුමක් විතරයි. මට ඌමනාව විතරයි තියෙන්නේ. ඒ තුනට මම සංකල්පණය කරගෙන දෙනවා වාසනාව. පින්පව් ගැන දෙම හොඳට ඉගෙනගෙන තියෙන දේයන්. අත්දැකීමෙන් දන්න දේයන්. පිනටයි පවටයි පිටු බාන්න බෑ කිසිම කෙනෙකුට. පිනයි පවයි කියන වාසනාව අවාසනාවට ඔය දෙයට පිටු බාන්න බෑ. මම උතරට එකතු කරගෙන තියෙනවා මගේ දක්ෂතාවය හා හරි ගමන් මාර්ගය. ඔය තුන මම සංකලනයක් කරගෙන ජීවිතය අරගෙන ඇවිල්ලා තියෙනවා. එදා 220 න් ජීවිතේ පටන් ගන්නකොට බස් හෝල්ඩ් එකේ දවස් 45ක් මම නිදා ගන්නකොට හොටල් එකේ මැනේජර් මාව පන්නලා දානකොට වේට මීටින් එකකට යන්න බැරි වෙලා මම ඌන්ට කිසිදාක වෛර කරේ නැහැ. දවස් 45ක් මට ඉන්න එපා කිව්වා ක්වාටර්ස් වල. වේට මීටින් එකකට යන්න බැරි වෙලා මම දවස් 45ක් බස් හෝල්ඩ් එකේ නිදා ගත්තා සිට්‍රස් හොටල් එකේ ඉස්සරහා හික්කඩුවේ. නමුත් මම ඒ මගේ ජීවිතයට ආපු අභියෝගයන් මාම හොටෙල් එකෙන් පන්නනකොට එළවල දානකොට මං ඌලම වෛරයක් බැනගත්තා නම් ඉතින් අද මං ඌට වැඩිය පිටිපස්සෙන් ඉන්නේ. නමුත් මේ මැනේජර් කියන කනගාටුයි මගේ ළඟට ඇවිල්ලා තිනවා රස්සාවක් ඉල්ලගෙන ඊට පස්සේදී. මං ඌට රස්සාව ලබා දීලා තිනවා මගේ ළඟ නෙමෙයි පිට ආයතනවල මං සම්බන්ධ කරලා දීලා තිනවා. ඕක තමයි දෛවය කියලා කියන්නේ. දෛවයත් එක්ක පුතේ ෆයිට් කරන්න සටන් කරන්න. බැරි කියලා දේවල් ලෝකේ තියෙන්නේ ටිකයි. පුංචි දේවල් ටිකයි. බැරි දේවල් කියලා කියන්නේ වැඩක් නැති දේවල්. ඌමනා දේවල් පුළුවන් දේවල්. බැරි දේවල් අපිට ඉරහඳ අල්ලන්න ඌමනා නැහැ. ඒක බැරි දෙයක් තමයි. ඒක වැඩක් නැති දෙයක්.
මේ වහලා දෙකරනවා ගැන කන්න කියලා ගියෝ කාටවක් අතික බැරි දෙයක්. ඒක වැඩක් නැති දෙයක්. නමුත් කාඩාරේ ගියෝතින් අවුරුදු දෙයක් තුනක් ඇතුළත ඔයා ලංකාවේ තියෙන සුපිරිම වාහනයක් ගන්න කියලා ඒක අමාරුයි පුළුවන් දෙයක් ඒක. උත්සාහය කැපකිරීම තියෙනවා නම් බැරි නෑ. බැරි දේවල් කරන්න යන්න ඕනේ නෑ දුවේ පුතේ සහෝදර සහෝදරවරුනි. පුළුවන් දේවල් අමාරුයි. අමාරු දේවල් හරියට කරගන්න පුළුවන් නම් හරි කලමනාකරත්වයේ තියෙනවා නම් හරි දැක්මක් තියෙනවා නම් මේ ලෝකේ ෆේල් වෙන්නේ නැහැ මිනිස්සු. මේ ලෝකේ පරාද වෙන්නේ නැහැ. උදාහරණයක් ඇරෙන මාව ගන්න පුළුවන්. මට කිසි දෙයක් තිබිලා නෙවෙයි ජීවිතේ ජයගත්තේ. අවුරුදු 9ක් අවුරුදු 10ක් වගේ කාල සීමාව, අවුරුදු 11ක් වගේ කාල සීමාවක් ඇතුළතදී මම රටේ දුප්පත් මිනිස්සු අතිවිශාල ප්‍රමාණයකට ලක්ෂ 35කට වැඩිය දුප්පත් මිනිස්සුන්ට මට දෙයක් දෙන්න පුළුවන් වෙලා තියෙනවා. කන්න දෙන්න පුළුවන් වෙලා තියෙනවා. බහලා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. වගුරු දෙක බේර ගන්න පුළුවන් වෙලා තියෙනවා. ජීවිත 3000කට වැඩිය බේර ගන්න පුළුවන් වෙනවා. ඡන්දේ චෛත්‍ය 101කට වැඩිය හදලා පූජා කරලා තියෙනවා. සංඝාවාස 14කට වැඩිය හදලා පූජා කරලා තියෙනවා. රෝදපුටු 20000ක් පන්නලා තියෙනවා. බෙදා දීලා. මගේ ඇඟෙන් ලේ 100 වතාවක් දන් දීලා තියෙනවා. 101 වතාවක් දෙන්න බැරි වුණා. මම මහන්සියලා ගියත් නිසා ඒකත් දෙන්නේ නැහැ. 100 වතාවක් හරියටම දීලා තියෙනවා. ඔය එකින් මේ කියන්නේ ඔකී. ඇස් කාච වලින් 6000ක් පිරවුවා. හම්බන්තොට හොස්පිටල් එකේනේ 6000ක් පිරවුවා. කකුල් නැති රෝගීනි කියලා 510ක්ද මට මතක නැහැ. දීලා තියෙනවා. හැම දවසකම කාර් කවුද මට කතා කරන්නේ? කැම ටිකක් නැහැ කියලා දුර තරහට වරම මට අවශ්‍ය නැහැ. ගිහින් දීලා තියෙනවා. හම්බ අනුරාධපුර දිස්ත්‍රික්කේ එකවර වැසිකිලි 390ක් හදලා පරිත්‍යාග කරා. එකවර වැසිකිලි 300ක් හදනවා කියන්නේ පොන්චි පාසුව කඩවෙත්තක් නෙවෙයි. ඇමතිගෙර උඩක් ඒ පැත්තේ කරන්න බෑ. ඒ පැත්තේ වහල වල නැති මිනිසුන් 10000 ගානකට. ඒවට සල්ලි ආවේ එක එක මිනිස්සු කියනවා මම පතල් මොකද නිදාන් හරනවා කියලා. නිදාන් කඩනවා කියනවා, කුඩු විකුණනවා කියනවා, එක එක විකාර කියනවා. ඒ හැමදේම අහගෙන මම මගේ ගමන යනවා. ඒ හැමදේට මම උත්තර දෙන්නේ කවුරු හරි මට ගියෝතින් නිදා කඩනවා කියලා. තව අක්‍රයක් කොහෙන් හරි මම සල්ලි වට ගන්නවා පාරක් අද්දරගෙන. අභියෝගේ පාර ගත්තේ එහෙම. කවුරු හරි මට චෝදනාවක් කරෝතින් අයතය විදිහට මුදල් හම්බ කරනවා කියලා තව ගෙවල් හතරක් පහක් හදා දෙනවා. පේන්න මේක. අපි කළ යුත්තේ ඒකයි. නොකළ යුත්තේ අපි මිනිස්සුන්ගේ පරිගණනය විතරයි. මම මේ ටික කියන්න උත්සාහ කරේ මේක අන්තර්ජාලහන ලෝකෙට යනවා. ලෝකෙට ගිහිල්ලා ඔය මට මඩ ගහන මිනිස්සු ඒන් මිදිලා, මඩ ගහනකින් මිදිලා නෙවෙයි, ඒ පාපකාරී ජීවිතේ මිදිලා එයාලා මේ වගේ දේවල් කරන්න පෙළඹෙවි කියන බලාපොරොත්තු වෙනවා. නමුත් මට අවශ්‍ය නැහැ එයාලට මේ මඩ ගහන එක නවත්තන්න. ඒකයි මට වුණා වුණේ. පැමිණ සිටින හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මිනිත් දැන් සභාපතිතුමාට, මාතර වැලිගම ප්‍රාදේශීය මන්ත්‍රීතුමාට, ඔහුගේ පිය භාර්යාවට හා පැමිණ සිටින ගර්භිණී මාතාවන්ට හා අංග චලනයක් කරන්න බැරි ඒ දුප්පත් වූ දරුවන්ට ස්තුතිවන්ත වෙනවා. පැමිණ ගියා වූ මගේ සහෝදර අයියා, සහෝදරයා වැඩිමල් සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මම මතක් කරන්න ඕන උදාර මලිට වහු කිව්වා ඒ ඔහුගේ ගමන නවත්තනවා කියලා, එපා ඒක නවත්තන්න බැරි මොඩ වැඩක්. උත්තර දෙන්න උත්තරේ කියන ප්‍රශ්නෙකින් නෙවෙයි. ප්‍රශ්නයකින් පලා යෑම ප්‍රශ්නයක් ඉතුරු කිරීමක්. මා මට ආපු ප්‍රශ්න මම පලා ගියේ නෑ, උත්තර දුන්නා. ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ කවුරු හරි උත්තරයක් බලාපොරොත්තු වෙන. උත්තර දෙන්න ඒවට. ප්‍රශ්නේ මගේ ඇරීම අපි නිවැරදිකරුවන් නෙවෙයි, අපි වැරදිකරුවන්. අපි නිවැරදි නම්, අපි වැරදි නම් ප්‍රශ්න වලින් පලා යනවා කියලා අපි දුර්වල මිනිස්සු. අපි එතනට වැටෙන්න මොනවා නැහැ. සමාජයේ ගැරවුම් වෙනවා. සමාජයෙන් ගැරවුම් එන්නේ නැත්නම් අපි සාර්ථක නැහැ, අසාර්ථකයි. සමාජයේ මඩ ගහන්නේ සාර්ථක මිනිස්සුන්ට තමයි. මම gedara hitiya nan kisi deyak karanne nathuwa kisima kene mata mada ganne. Kawuruwak mata mada ganne, bay inne, kisima deyak ne. Man gedara resolvene. Ehema naththam mata hambena salli mutta pitin gahagena bangu bolla diyagena club gana giya nan e vikara weda karana nan mata kawuruwak mada ganne. Oye mama hamba karana satayak naha manussayata vidan karanna mata thibuna wage supiriyata fun ganna. Night clubs yanna thibuna. Ada wenakam mama kaata hari mama oppu karanna kiyala pennanawa. රුපියල් බිලියන එක ටෑග් ගන්න දෙනවා මම. වැරදි වැඩක් නෙමෙයි. මම එක සිගරට් ටෑග් පිල්ල දිනවා කියලා ඔප්පු කරලා පෙන්නන්නේ. එක බියර් එකක් උරක් පුහුල දිනවා කියලා ඔප්පු කරන්න මුළු ජීවිත කාල සීමාවෙම. බිලියන 100ක ටෑග් ගන්න දෙනවා මම. ඒ තප්පර 30ක් ඇතුළත. කෝටි 100ක ටෑග් ගන්න දෙනවා තප්පර 30ක් ඇතුළත. කාටවත් කරන්න බෑ. මටත් පුළුවන් මේ හම්බ කරන සල්ලි වලින් මේ මිනිස්සුන්ගේ දුක අහන්නේ නැතුව
ඔයා මට දීපු ලියුම් ටික ගන්න නැතුව බොහොම සැපසේ සුවසේ ජීවත් වෙලා පව් ගොඩක් අරගෙන මැරෙලා යන්නේ. නෑ මං ඒ සල්ලි සියල්ලම වියදම් කරන්නේ පින් කන්දක් වෙනුවෙන් වියදම් කරන්නේ. මා කරපු පින් මං හිතන්නේ මේ රටේ කිසිම කෙනෙක් කරගෙන නෑ කියලා. කරන්න බෑ ඔවුන්ට. මොකෝ ආශාවන් එක ජීවත් වෙන නිසා. මම ජීවත් වෙන්නේ පිනත් එක්ක විතරයි. බලාපොරොත්තු මගේ පින විතරයි. ඉතින් මට කවුරු කෙසේ කොහොම මනෝ ගියොත් මට ආදාර නෑ. මම මගේ ගමන යනවා. ඒක තමයි ඇත්ත. එහෙනම් හැම පැමිණෙන සියලු දෙනාට විශ්තුදන්තන විශේෂයෙන් විශ්තුදන්තන වෙනවා. මගේ ලේකම්ට අද වෙනකම් මට වංචාවක් කරලා නෑ. පොඩ්ඩු ලේකම් වංචා කරලා නෑ. හිට කරයිද නෑ. කිපිලක තොරගම් කරලා නෑ මේකෙන්. හිට එක කර උතුම් ඉතින් යත් ගෙදර තමයි. නෑ ඒක ඇය කරන්නේ නෑ. පින්වත් පින්වන්තියා රුපියලක වංචා කරලා නෑ. පවර් පුරාධිකාරිය හරියටම කරනවා. මගේ ලේකම් තුමියට මහදෝතිම ආශිර්වාද කරනවා. දිගු දුරක් යන්න ලැබෙන විදිහට අනිද්දයේ විවාහය තියෙනවා. ඒ විවාහ සම්මස්තයට ඒ අවාසනාම අන්ත මිනිස්සයාට මම ආශිර්වාද කරනවා. එනම් පැමිණ දින හැම දිනාටම ස්තුතිවාද දෙන්න මම හිතනවා. තෙරුවන් සරණයි. බෙහෙවින් ස්තුතිය ඔබතුමාට. ඔබතුමන් කර සේවය වචනයකින් කියා දිව කරන්නට බැරි සේවයක්. මෙහෙමයි කියලා කියන්නට බැරි සේවයක්. ඉතින් ඒ කරන්නා වූ පින්වත් පින්කාර වැඩ කටයුතු මේ ජීවිත ගමන තියෙන තාක්කල් කිසිදු ආකාරයකින් කරදරයක් වන්නේ නැතුව, කිසිදු ආකාරයකින් බාධාවක් වන්නේ නැතුව ඔබට කරගන්නට හැකියාව ලැබේවා කියා අපි සියලු දෙනාම එක සිතින් යුතුව ඔබට මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරන ගමන් ඔබතුමන්ගේ ඔබතුමන්ගේ වටිනා කාලය කැප කරමින් මෙම දිවාස ඉදිකිරීම සඳහා ඔබතුමන් ඒ දැක්වු සහයෝගයටත් බෙහෙම්බ ස්තුතිවත් වෙමින් අපි සූදානම් වෙනවා. තවත් මේ දිවාස ඉදිකිරීම සඳහා විශාල ශ්‍රවියක් වුණු ශක්තියක් වුණු ඒ ප්‍රධාන පෙදරවරු මහත්තයා ප්‍රමුඛ කරගෙන අනිකුත් සියලුම උදව් උපකාර ආරාධනා කර සිටවා අප ඉදිරියට පැමිණෙන ලෙසට එදාවත් ගෞරවයෙන් යුතුව වාස